Hatin Higma. Waimapalate, Kurunagal Saha, Puttalama District Deka Kendra Karaganimin, Trastavadin, Tama Arkshita Nimasa Lesa, Sthana Kihipayak Yodagana Tibuna, Mehi Visheshathwaya Wanne, Trastavadi Prahare Kandayam Nayakayawu Sahrangge Birindath, Mema Waimapalate Thula Jeevath Wimayi, Trastavadinge Arkshita Nimasa Pilibandawa Saha, Trastavadinge Stamat Sangawunu Torotura Rasak Anawarane Karaganim Sadaha, Hate Mehime Apa, Me Mohothe Waimapalate Bala Pitath Yanawa. Pasku Prahare Kandayam Nayakaya Lesa Katayutu Kala Saharan Mulwarata Kakunugolla Sahawata Pradeshawala Janathawata Tama Mata Prachalita Kirimata Utsaha Dara Tibune 2002 Wasaredi Ita Pradeshe Muslim Prajawagin Virodhata Elluwat Polisiyen Labagat Neethiyanukula Awasarayak Mata Ohu Siya Deshana Pawathwa Tibuna Inpasuwa Ema Awasaraya Upayogi Karaganimin Saharan Tama Antawadi Mata Saha Tauhid Jamaat Sangvidhane Prawardhane Kirimata Utsaha Kalada Ita Virodaya Palakala Pradeshe Muslim Janathawa Ohuta Pahara Dimakda Sidu Kara Tibuna අනතුරුව තම උපන්ගම වූ කාත්තන්කුඩි ප්‍රදේශයට ගිය සහරාන් එම ප්‍රදේශයේ කේන්ද්‍ර කරගනිමින් තම අන්තවාදී මත සහිත තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රවර්ධනය කිරීමටයි කටයුතු කර ඇත්තේ. කෙසේ වෙතත් ඒ අතරතුර අවස්ථා කිහිපයකදී සහරාන් ඔහුගේ බිරිඳ පදිංචිව සිටි නිවස වෙත පැමිණ තිබුණා. පාස්කු ප්‍රහාරයේ කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළ සහරාන්ගේ බිරිඳගේ උපන්ගමට හතේ මෙහෙයුමේ අප අද ගමන් කළේ සහරාන්ගේ ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය කර ගැනීමේ අරමුණෙන්. කටුපත ප්‍රදේශයේ සහරාන්ගේ බිරිඳගේ නිවසට අපි ආවා. අපිත් එක්ක ඉන්නවා සහරාන්ගේ බිරිඳගේ පියා. ඔබතුමා කොහොමද මේ සහරාන් නැමැති පුද්ගලයා හඳුනාගත්තේ? ඉස්සලා අපි පවුලගේ නංගිගේ මිනිහ එක තමයි ආවේ. ඒ වෙලාවේ අපවම තමයි අපේ දුව දැකලා ඉල්ලුවේ. 15 ඉවර වෙලා අපි දුන්නා. එතකොට විවාහයෙන් පස්සේ කාත්තන්කුඩි ප්‍රදේශයේ ජීවත් වුණේ මේ නිවසකට කොහොමද ඒගොල්ලගේ පෞල් ජීවිතය ගත කරන්නේ? බඳක්වා ඉඳලා හොඳටම අපි කියන විදිහට හිටියේ. එහෙට හොඳට අතේ සල්ලි තිබුණද? නෑ එහෙම එකක් නෑ. එහෙම සල්ලිකාරයක් නෙමෙයි. එයා සල්ලිකාර නෙමෙයි. ගේ 2500 3000ට සල්ලි වලට ගේ අරන් හිටියා. නෑ වාහනත් නෑ. බස් එනලා తిరిවිල වලට තමයි මෙහාට එන්නේ. කාත්තන්කුඩි ප්‍රසිනේ කුණානේ 17 අවුරුදේ. 2017 මොකද ප්‍රශ්න? 2017 පල්ලියේ සූෆි පල්ලියේකයි මේ කට්ටියයි මෙතන රණ්ඩු වුණා. මම බෑන්නා එක දවස. මටත් එයා බෑන්නා. මේ මාමණි ඔයා පාඩිය ආයේ ඉන්නේ. මම ඒ කරගන්නේ. එහෙ ප්‍රශ්නෙන් පස්සේ දුව කිව්වා මේ තාත්තා මේ ප්‍රශ්නයක් අපි මේක යන්න කියලා. අපි පුතා ගිහින් එක්ක ආවා එහාට. මෙහෙ තම අවුරුදු දෙකක් විතර මේ හිටියේ අපි එක්ක. ප්‍රහාරය සිද්ධ වෙන කාලේ දුව මෙහෙද හිටියේ? පෙබ්‍රවරි 19 මේ එහෙ ආවා CID ඔෆිසෙන්. 20 වෙනිදා බය වෙලාද ඔයා මේ කෝල් කරලා එන්න කියලාද තව එක්කෙනෙක් ඉදී එයා එක ගියා. බෙත් ගන්න ඕන කියලා ගියා ආවනේ. පස්සේ අපි රායනකම් බැලුවා 10කම් නැත්නම් පස්සේ කඩුවත පොලිසිය ඇන්ඩියද. ඒ කියන්නේ මේ පාස්කු ප්‍රහාරයට කලින් මේ ගෙදරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගල සහරාන්ව හෙව්වද? ටෝක් ඔක්කොම අරන් ඇතුළේ බැලුවා. ඇතුළේ බලපුවම එයාත් නෑ කවුරුත් නෑ ඉතින්. ඒ මොකටද කියලා කිව්වේ නැද? එම් පස්සේ තමයි කිව්වේ මෙහෙම සිදේ කියලා. එතකොට ප්‍රහාරය එල්ල වෙලා නෑනේ පෙබරවාරි. නෑ එල්ල වෙලා නෑ. ඒ වෙලාව තමයි සහරාන් හොයන ආවා කියලා. පස්සේ තමයි වාර්තා කියනකොට කිව්වා මේ සහරාන් මෙහෙම මෙහෙම කියලා. මෙහෙම මෙහෙම කියන්නේ මෙයා මේ ප්‍රශ්න මේ කොහෙද මේ මාවනල ප්‍රශ්නේ බුදිපුලිම කේසත් ඒ වෙලාව තමයි කියනකම් අපිට දන්නේ ඒක මොනවද කියලා. සහරාන්ගේ දැඩි අන්තවාදී ප්‍රති අදහස් තිබුණා නිකන් අපිට ඒක කොහොමද දන්නේ? සහරාන් කරපුවට අපි ෆුල් විරුද්ධ ඒකට. ඒකට අපි සම්බන්ධත් නෑ අපිට දන්නත් නෑ ඒව විස්තර. පොලිසිය එනවා, මියෙක් එනවා, CID එක එනවා හැම එකම ආවා. හැම එකටම අපි උත්තර දුන්නා. මොන වගේ වටපිටාවක්ද මේ ගමේ අය කොහොමද? ගමේ ඔක්කොම තරහ වෙලා අපි ඒක කතා කරන්නේ අපිට මේ එළියට බැහැින්ද බැ. අපි බැහැ වෙලා ඉන්නේ. කට්ටියයි කියලා මේ ගෙදරට ගිනි තියනවා එහෙම කියලා බය කරලා යනවා. සමහර කට්ටිය මේලා බලලා යනවා. සමාජයේ කොන් වෙලාද කොහොමද? ඔක්කොම කොන් වෙලාද? අරාබි ඉස්කෝලේ ඉනත්ත දැන් අරාබි ඉස්කෝලේ ගන්නෑ කියලා තමයි කෝල් කෙරුවේ. කිව්වා අය සාහරා නෙමෙයිනේ යා දන්නේ නැතුව අපි දුව දෙන්නා. බණිත් බබාලා ඉස්කෝලේ යන්න ඕනේ විගණ ගන්න ඕනේ කියලා කිව්වා. කොහොම ගෙදරට ඇතුළට දාලා වහලා ඉන්න බෑනේ. එකන කරපු වැඩේට පොලිසිය ඉතින් කිව්වා පොලිසිය කිව්වා ඉතින් එයා කරපු වැඩට ඔයා මොනවද කරන්නද ඔයා පාර යන්න කියලා. මම කිව්වා යන්න බෑ සර් බෑ කියලා. පස්සේ කිව්වා ඉතින් මේ හරියනවා එයා කට්ටියට පුළුවන්ලු මේ ආරක්ෂා කරන්න. ඉතින් ආතන ආරම්භල කරුණා කිව්වොත් එයා කට්ටියට බෑ කිව්වා. හති